දුටුපමණින් ඔබ මේ කාටුන් චරිතය හඳුනා ගත්තා නේද? ඔබ හරි. මේ සිටින්නේ අපගේ කුඩා කල වීරයෙකු ටින්ටින්. 20 වෙනි සියවසේ ලොව සුප්‍රසිද්ධම කාටුන් චරිතවලින් එකක් වූ ටින්ටින් චරිතය අද වෙනතුරු ලෝ පුරා දරුවන් සහ වැඩිහිටියන්ගේ සිත්වලින් නම් මැකී ගොස් නැහැ. ටින්ටින් ලොවට පිහිවන්නේ 1929 දී බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියෙකු හර්ජ්ගේ අතින්. 1907 දී මෙලොව එළිය දුටු හර්ජ් වෘත්තියෙන් කාටුන් ශිල්පියෙකි. එවකට ක්‍රිස්තියානි සංගමයක පුවත්පතකට කාටුන් අඳිමින් සිටියද පසුව බෙල්ජියමට කඩා වැදුණු හිට්ලර්ගේ නාසිවාදයේ පතුරවන් ලැබූ පුවත්පතකට ඔහුව බලෙන්ම එක් කරගන්නා ලදී. විවිධ චරිත කීපයක් මුලදී නිර්මාණය කළත් ඔහු මුලින්ම ප්‍රසිද්ධියක් ලැබුවේ ඔහු නිර්මාණය කළ බාලදක්ෂ දරුවෙකු සම්බන්ධ The Adventures of Toto. Toto'ගේ වීරක්‍රියා නම් කාටුන් චිත්‍ර කතාවෙන්. පසු කලකදී ටින්ටින් උපදින්නේ මේ Toto'ගේ හැඩහුඩුකම් වලට අනුවය. Toto බාලදක්ෂයෙකු වුවද ටින්ටින් පත්තර වාර්තා කරුවෙකි. ටින්ටින්ට අමතරව කැප්ටන් හැඩොක්, ප්‍රොෆෙසර් කැල්කියුලස්, තොම්සන් සහ තොම්සන් මෙන්ම අප කාගෙත් සුරතල් බලපැටියා. ස්නෝවී සහ මේ කතා මාලාවේ පැමිණෙන එකී මෙකී නොකී සියලු කාටුන් චරිතවලද පියාවන්නේ හර්ජ්මය. ටින්ටින් ඉන් ද කොංගෝ, ටින්ටින් ඉන් ද ලෑන්ඩ් ඔෆ් සෝවියට්ස්, ටින්ටින් ඉන් ඇමරිකා, ද ෂූටින් ස්ටාර්, ඩෙස්ටිනේෂන් මූන් මෙන්ම තවත් කතා බොහෝ ගණනක් අවසානයේ හර්ජ්ගේ අතින් නිම වූ ටින්ටින් කතා පොත් ගණන 24කි. ටින්ටින්ගේ සඳගමන කතා මාලාව නිකුත් වන්නේ 1954 දීය. එම කතා මාලාවේදී ටින්ටින් ස්නෝවි සමග සඳමතු පිට පා තබනු ලබයි. ඒ සැබෑ ලෝකයේදී නීල් ලාම්ස්ට්‍රෝං සඳමතු පිට පා තැබීමටද අවුරුදු 15කට පෙරය. ලොව බොහෝ දරුවන්ගේ වීරයෙකු ටින්ටින් පෙනී සිටින ටින්ටින්ගේ වීරක්‍රියා නම් වූ කාටුන් චිත්‍ර කතා පොත් මිලියන ගණනින් ලෝ පුරා අලෙවි වූ අතර පසු කාලයේදී එම කතා රේඩියෝවටද පැමිණියේය. පසුව සජීවීකරණය වූ කාටුන් පෙළක් ලෙස රූපවාහිනියටද පැමිණියේය. ඔබට මතක නම් ඔබ නැරඹුවා නම් 2011 වසරේදී නිකුත් වූ ටින්ටින් ත්‍රිමාණ චිත්‍රපටය හා එහි මුල්ම දර්ශනයෙන් මුලින්ම දර්ශනය වන චිත්‍ර ශිල්පියාගේ චරිතයේ සිටින්නේ ටින්ටින්ගේ පියා වූ හර්ජ්මය. සරල දෙවි පෙවතක් ගෙවමින් තම දක්ෂතාවය විදහා ලොවට අමරණීය වීර චරිත ගොන්නක් බිහි කළ හර්ජ් අවුරුදු 75ක් ආයු වළඳා 1983 මාර්තු 3 වනදා මෙලොවින් සමුගත්තේය. එහෙත් ඔහු අතින් ලොවට බිහි වූ ඒ අමරණීය වීර ටින්ටින් සහ ඔහු වටා එකතු වූ චරිත ගොන්න තවත් කාලයක් ලොව වටා ළමුන් හා වැඩිහිටියන්ගේ සිත්තුලින් මැකී නොයාවේ.